මේ වීඩියෝ එක කරන්නේ YouTube කරන කට්ටිය වෙනුවෙන් මොකද අපේ ගොඩක් channel ඒ කියන්නේ පොඩි channel තියෙනවා subscribers ලා 1000 නම් සම්පූර්ණ කරගන්නවා ඒ වුණාට watch time 4000 සම්පූර්ණ කරගත්තේ නැති ඉතින් ගොඩක් අමාරුයි ඇත්තටම watch time 4000 සම්පූර්ණ කරගන්න එක ඉතින් මමත් මගේ පොඩි channel එකක් තියෙන ඉතින් මමත් subscribers ලා 1000 සම්පූර්ණ කරගෙන ඉවරයි ඒ වුණාට මගේ watch time 4000 නම් සම්පූර්ණ කරගන්න බැරි වුණා අවුරුද්දක් ඇතුළත ඉතින් සම්පූර්ණ කරගන්න ඕන නිසා ඉතින් පොඩි channel වලට ඉතින් අමාරුයි ඉතින් මේ වීඩියෝ එක බැලුවොත් ඔයාලට කොහොමද first time 4000 හදාගන්නේ එක ගැන පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් මොකද මම first time 400 නම් පටන් ගත්තේ මම දැන් ගොඩක් දුරට 3500 පන්නලා තියෙනවා ඉතින් මට පොඩි කාලයක් ගියේ ඉතින් ඔයාලටත් මේ වීඩියෝ එක බැලුවොත් කොහොමද first time 4000 හදාගන්නේ ලේසියෙන්ම අනිත් අයට සල්ලි නොදී කොහොමද ප්‍රොමෝට් කරගන්නේ කියලා මේ වීඩියෝ එක බලාගත්තොත් Tamanටම කොහොමද කරගන්න පුළුවන් කියලා බලාගන්න පුළුවන් මේ වීඩියෝ එක කරන්නේ YouTube කරන කට්ටිය වෙනුවෙන් YouTube subscribers ලා 1000 ගන්න එක නම් ඇත්තට ඇත්තට ලොකු ගැටලුවක් නෙමෙයි. හැබැයි 1000 සම්පූර්ණ වුණත් watch time 4000 හදා ගන්න එක හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි. ඉතින් මම මේ කැටගරියේ වීඩියෝ කරන කෙනෙක් නෙමෙයි. ඒ වුණාට ගොඩක් අය අහලා තිබුණ නිසා මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න මම watch time හදාගත්තේ කොහොමද කියලා. මම ඉතින් screen shot එකක් දාන්න. ඒ ටික බලාගෙන ඔයාලත් මේ විදිහට try කරන්න. එතකොට ඔයාලටත් බැරි වෙන එකක් නෑ හැබැයි මම කියන හැමදේම මේ විදිහට කරන්න නැත්නම් channel එකට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඊට පස්සේ මුලින්ම කියන්න ඕනි මේක කරන්න කලින් ඉස්සෙල්ලාම ඔයාලා email account නමයක් හදාගෙන තියෙන්න ඕන අනිත් කාරණාව තමයි මේක ලැප් එකකින් වගේ තමයි කරන්න ලේසි desktop එකකින් phone එකකින් නම් try කරන්න හදන්න එපා මොකද phone එකකින් කරාට අපිට හරියට මේ වැඩේ කරන්න බැරි වෙනවා ඉතින් ඉස්සෙල්ලාම ඔයාලා ලැප් එකක් desktop එකක් වගේ තෝරගන්න ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ බ්‍රවුසර් හතරක් ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා Opera Mini Storm වගේ ඒ වගේ බ්‍රවුසර් හතරක් ඩෙස්ක්ටොප් එකට ගැලපෙන විදිහට ඩවුන්ලෝඩ් කරගන්න ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා අර හදාගත්ත ඊමේල් වලින් බ්‍රවුසර් තුනකට ඔයා ලොග් වෙන්න හැබැයි මේක මතක තියාගන්න ඔයාලා හදපු ඊමේල් එකක් අඩුම තරමේ පැය 3කට වඩා පරණව ඉන්න ඕනේ දවසක් වගේ පරණ ඊමේල් නම් හොඳයි ඊමේල් වලින් ලොග් වුණ පළියට තමන්ගේ channel එක ලොග් වුණ පළියට සබ්ස්ක්‍රයිබ් කරන්න යන්න එපා ඒ ඊමේල් ටික එහෙම ලොක් කරගෙන තියාගන්න ඔයාලා වීඩියෝ ලිස්ට් එකක් හදා ගන්න ඕනේ කියන්නේ ප්ලේ ලිස්ට් එකක් හදා ගන්න 1 2 3 4 කියලා ප්ලේ ලිස්ට් එකක් හදාගෙන ඒ ප්ලේ ලිස්ට් එකට අඩුම තරමේ පැයකවත් වීඩියෝ එකක් තියෙන වීඩියෝ එකක් ඇඩ් කරගන්න එතකොට අර ප්ලේ ලිස්ට් හතරක් හදාගත්තට පස්සේ හතරටම අර පැයේ වීඩියෝ එක දාන්න හැබැයි දාද්දි ඔය පැයේ වීඩියෝ එක මැදින් තියන්න ඒ කියන්නේ උඩිමි පල්ලෙහැම ඔය අනිවාර්යයෙන්ම ෂෝට් වීඩියෝ ටිකක් හරි සාමාන්‍ය විනාඩි 2 3 ප්ලේ වෙන වීඩියෝ ටිකක් අනිවාර්යයෙන්ම ඔය අතරමැද තියන්න ඒ කියන්නේ අර පැයක පැයකමාරක වගේ තියෙන වීඩියෝ එක තියන්න ප්ලේ ලිස්ට් එකේ මැදින් වගේ මේ කාරණාවත් මතක තියාගන්න Gmail වලින් ලොග් වෙන්නේ නැතුව ප්ලේ කරන්න යන්න එපා අඩුම තරමේ බ්‍රවුසර් හතරෙන් තුනකටවත් ඊමේල් දීලා ලොග් වෙලා තියන්න එකක් කොමත් ප්‍රී එකේ තියන්න එකෙන් මේ ලොග් වෙන්න එපා. ඉතින් අර විදියට ප්ලේ ලිස්ට් එක හදාගන්න. ප්ලේ ලිස්ට් එක හදාගද්දී ඒ ප්ලේ ලිස්ට් එක හතර විදිහකට තියන්න. ඒ කියන්නේ අර පැයේ වීඩියෝවක් හරි පැය එකමාරේ වගේ වීඩියෝ අනිවාර්යෙන් ඕනේ. ඒ වීඩියෝ එක කොහෙන් හරි උඩකින් හරි මැදකින් හරි හතරට ගැලපෙන විදියට සමාන වෙන්න නැතුව තියන්න. ඒ පැයේ හදන වීඩියෝ එක ඉතින් කොමත් ඉතින් ඔයාලට කැමති විදියකට හදාගන්න. වොයිස් එකක් දාලා හරි ටෝන් එකක් දාලා හරි කොපිරයිට් වදින්න නැති වෙන්න ඒ වීඩියෝ එක හදාගන්න. අනිත් වීඩියෝස් ඔයාගේ කැටගරි එකට යන විදිහට දාගන්න. අර වීඩියෝ එක පැයක එකමාරක වීඩියෝවක් ඉතින් අපි කරන කැටගරිස් වලට අදාළ විදිහට හදන්න බැරි නිසා අර මං කියන විදිහට ටෝන් එකක් වගේ දාලා හදාගන්න මේ වීඩියෝ එක. ටෝන් එකක් ඇඩ් කරත් ඒ මැදින් ෆොටෝ එකක් හරි එහාට මෙහාට යන්න මොකක් හරි අර තඟලන අයිටම් එකක් වගේ පොඩි මොකක් හරි දාන්න නැත්නම් එක සින්දුවක් විදිහට වගේ යන්නේ ඒ මොහොතේම වීඩියෝ එක හොස් ටයිම් හරියට ඇඩ් වෙන්නේ නැහැ. ඒ නිසා ඉතින් අර මැදින් පිච් එකක් හරි එහාට මෙහාට යන්න නලියන්න දඟලන්න මොකක් හරි එකක් දාන්න. මේව ප්ලේ කරද්දි ඔයා VPN වගේ මොනවත් යූස් කරන්න යන්න එපා. ඔයාට ඉතින් අර unlimited package තියෙනවා. දැන් මම යූස් කරන්නේ dialog unlimited package එකක් හදලා. ඉතින් මම ලැප්ටොප් එකට hotspot දෙනවා වෙන phone එකකට දාලා. ඉතින් එහෙම hotspot දීලා ගත්තට පස්සේ ඉතින් හොඳට signal තියෙනවා නම් ඉතින් ගැටලුවක් නැහැ. list එක හතරම දාලා ප්ලේ කරන්න පුළුවන්. මේ හතරම එකපාරට දාන්නත් එපා. එකක් දාලා විනාඩි 10කින් විතර පස්සේ වගේ list එක හතරම දාන්න. ඒ කියන්නේ browser හතරකින් log වෙනවනේ එකපාර හතර දාන්න යන පස්සේ slow වෙනවා. ඒ නිසා ඉතින් ඉස්සල්ලාම එකක් දාලා විනාඩි 10ක් 15ක් ගියාට පස්සේ අනිත් ලිස්ට් එක දාන්න. ඒ වගේ බ්‍රවුසර් හතරෙන් දාන්න ටයිම් හතරකදී. ඉතින් ඊටු ටික මං කරන විදිය මම කියන්නම්. මම
සාමාන්‍යයෙන් පරිස්සලා මේ විඩියෝස් දාන්න පටන් ගත් වීඩියෝ එකක් දාලා ඉවරලා පැයක දෙක වගේ වීඩියෝ එකක් දාලා අරල විදියට ලිස්ට් එක හදලා මම ප්ලේලිස්ට් දැම්මා ප්ලේ වෙන්නත් දැම්මා හැබැයි මම Gmail වලින් browser වලින් ගියා Gmail දාලා ලොග් වුණේ නැහැ ඉතින් ටික දවසක් යද්දී මම ඩේලි දාලා තිබ්බා නිතරම දාලා තිබ්බා ඉතින් මේ voice time ඒ කියන්නේ පෙන්නනවා නමුත් සතියක් විතර යද්දී voice time ප්‍රමාණය අඩු වෙනවා ඉතින් මම ටිකක් පොඩ්ඩක් try කරලා බැලුවා හරියෙම නැහැ ඊට පස්සේ ඉතින් වීඩියෝ එක බෑන් වෙලා ඉතින් එහෙම පොඩි අවුලක් ගියා ඊට පස්සේ මම කරේ මම සම්පූර්ණයෙන්ම ප්ලේලිස්ට් ඒ කියන්නේ ප්ලේ වෙන්න දාපු එකක්වත් ආයේ දැම්මේ නැහැ මන්ද පැය 48ක් යනකම් කිසිම වීඩියෝ එකක් මම ප්ලේ කරන්න ගියේ නැහැ. ඊට පස්සේ මම අර කියපු විදියට ඊමේල් හදාගත්තා. ඊමේල් හදාගෙන මම බ්‍රවුසර් හතරක් ඩවුන්ලෝඩ් කරගෙන තුනකට ලොග් වුණා. තුනකට ලොග් වෙලා ඉවරලා උදාහරණයක් විදියට කිව්වොත් මම හවස 7ට ඊමේල් වලින් දාලා ලොග් වෙනවා නම් එක බ්‍රවුසරයක් මම අර කිව්වා වගේ ෆ්‍රී තියෙනවා. ඊට පස්සේ ප්ලේලිස්ට් එක දානවා. එකක් 4 දැම්මොත් 7යි කාලා 7මාර 8. ඒ විදියට ප්ලේලිස්ට් 4ම දානවා. හතරම දාලිවරලා ටික වෙලාවක් ඒ කියන්නේ ස්ලෝ වෙනවා ගොඩක් වෙලාවට සිග්නල් අඩු වෙනවම අනිවාර්යෙන් ස්ලෝ වෙනවනේ ඉතින් ඒක ඉතින් අපිට හොඳට සිග්නල් තියෙන තැනක ලැප් එක හරි මොකක් හරි තියලා ඒක ක්‍රමයට හදා ගන්න ඕන ගොඩාක් දුරට මේ ලිස්ට් එක ඔයාලා ප්ලේ වෙද්දි දාද්දි රෑ දානවන හොඳයි මම නම් දාන්නේ 7ට වගේ 7යි කාලා 7:00 7:35 ඔය වගේ විතර දාන්නේ ඔය වගේ ටයිම් එකට ඒ ටයිම් එකකින් එච්චරම ලොකු ස්ලෝ ගතියක් නැහැ හැබැයි රෑ 11න් පස්සේ නම් ගොඩක් ස්පීඩ් එකට හොඳට ප්ලේ වෙනවා හිටින්නේ නැහැ ඒ කියන්නේ නතර වෙන්නේ නැහැ ඉතින් මේම ලිස්ට් එක ප්ලේ දාද්දී අනිවාර්යෙන් අර ස්ටොප් වෙනවනේ ඒ කියන්නේ වීඩියෝස් අනිත් එකට වීඩියෝකට යන්නේ නැහැ ඒක සොෆ්ට්වෙයාර් එක ඔයාලා දන්නවනේ Google Chrome Store එකේ තියෙනවා ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඒක ඩවුන්ලෝඩ් කරලා ඇක්ටිව් කරගන්න අර වීඩියෝ YouTube desktop වෙන ඒ සොෆ්ට්වෙයාර් එක ඒ සොෆ්ට්වෙයාර් එක දැම්මට පස්සේ ආයේ වීඩියෝ ඔටෝ යනවනේ ස්කිප් වෙලා ඒ නිසා ඉතින් ඒක අනිවාර්යෙන් ඩවුන්ලෝඩ් කරගන්න නැත්නම් මේ වැඩේ කොහොමත් අමාරුයිනේ මේ සොෆ්ට්වෙයාර් එක Chrome එකට විතරක් නෙමෙයි අනිත් web browser ඕන එකකට support කරනවා එහෙනම් අවුලක් වෙන්නෙත් නැහැ ඉතින් මේ විදියට ඔයාලා දැන් මම අර කියපු විදියට ප්ලේලිස්ට් එක දැම්ම කියන්නකෝ ඊට පස්සේ හරියටම ඔයාගේ ප්ලේලිස්ට් එක ඉවර වෙද්දිම ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ YouTube store එකේ අර history එක clear කරන එක හරිද අනිවාර්යෙන් ඔයාගේ YouTube history clear කරන්න clear කරලි වෙලා web browser එක web browser setting තියෙනවනේ එතෙන්න ගිහිල්ලා ඒකෙත් history clear කරන්න ඊට පස්සේ auto ඒ කියන්නේ ඔක්කොම ටික දාලා ඒ සෙටින්ග් වල ඔක්කොම ඩොට් ක්ලික් කරලා ඉවරලා දාන්න එතකොට මේ කෙලින්ම web browser එකෙන් email එක log out වෙනවා ඊට පස්සේ දවල්ට ඉතින් කොහමත් ඉන්ටර්නෙට් ස්පීඩ් අඩු නිසා වෙබ් බ්‍රවුසර් දෙකක් වගේ යූස් කරලා ආපහු ලිස්ට් එක දාන්න. ඒකට ඒවට ලොග් දෙන්න එපා. ඊමේල් ලොග් වෙන්නේ නැති වෙන්න. නෝමල් වෙබ් බ්‍රවුසර් දෙකෙන් ඉතින් ප්ලේ ලිස්ට් එක දාන්න. හතරම දෙන්න යන්න එපා. මොකද ස්ලෝ වෙනවා දවල්ට කොහමත් එහෙමනේ. ඉතින් අර විදිහට කරලා ඉවරලා අනිවාර්යෙන් ඔයා කොහමත් ලැප් එක සාමාන්‍යයෙන් ඩේලි පැය 24ක් වගේ දාලා තියෙනවා නම් ඉතින් පැය දෙකක් විතර අඩුමතරේ ඕෆ් කරලා තියන්න නැත්නම් ලැප් එකටත් හොඳ නැහැනේ. ඉතින් මේ එහෙම ඕෆ් කරලා තියන්න පැය දෙකක් විතර පොඩි නිදහසක් දීලා තියන්න නැත්නම් මේ ඒත් බලයි මොකද නිතරම මේ ප්ලේ වෙන්නේ එකත් ලෙඩක් වෙනවනේ ඒ නිසා බෑන් වෙන්න බලනවා ඒ නිසා පැය දෙකක් විතර අයින් කරලා තියලා ආපහු ඔයා අර කියපු විදිහට පටන් ගන්න හැබැයි අර අලුත් Gmail එක يعني කලින් දවසේ ලොග් වෙච්ච නිති Gmail වලින් ආපහු ලොග් වෙන්න ඉතින් ඊට පස්සේ අර විදිහටම ආයෙත් කරගෙන යන්න ඊට පස්සේ ඒකත් සම්පූර්ණ වුණාට පස්සේ ආයෙත් ඉන්ස්ටෝල් ක්ලියර් කරලා ඉවරලා ආයෙත් වෙබ් බ්‍රවුසර් එකටම ගිහිල්ලා ඒකෙත් ඉන්ස්ටෝල් ක්ලියර් කරලා ඉවරලා ආපහු නෝමල් විදියට ගිහිල්ලා ආයෙත් අලුත් ඊමේල් හතරක් දාලා ඉවරලා ආයෙ ප්ලේලිස්ට් එක දෙන්න. ඊට පස්සේ සබ්ස්ක්‍රයිබ් කරගන්න ඔයාලා කැමති විදිහකට. ඉතින් ඔයාලට මෙතන ඊමේල් 9කට වැඩිය තියෙනවා නම් හොඳයි. ඉතින් පැය 24කින් 24ට වගේ ඊමේල් මාරු වෙනව නම් ඉතින් හොඳයි. මොකද දැන් ඊමේල් 9ක් තිබ්බන් පස්සේ ඉතින් අර පොඩි හිදෙසක් පොඩි ඩයින් තියෙන්නේ. ඉතින් ඒ දේවල් නැති වෙන්න මගේ අරගන්න කැමති නම් ඉතින් තව ඊමේල් 2-3ක් වැඩි කරගන්න. එතකොට ඉතින් channel එකට හොඳයි. ඉතින් මේ විදිහට තමයි වැඩේ වෙන්නේ. ඉතින් මගේ ඔය ස්ක්‍රීන් ෂොට් එක බලන්න. මම පටන් ගත්තේ ෆස්ට් ටයිම් 400 ගානක් වගේ තියෙද්දී ඉතින් මගේ බෑන්ඩ් වුණා. මම අර කියපු විදිහට මම ප්ලේ කරපු නිසා ඒ වුණාට ඉතින් පස්සේ මම ක්‍රමේ අල්ලගෙන ගියා. දැන් ඉතින් මගේ 3500 පැනලා දින ෆස්ට් ටයිම් තව කොහොමත් මම ඇත්තටම ලැප් දෙකකින් කරගෙන යන්නේ. ඉතින් මට දවසකට ලැප් එකකින් කරගෙන යද්දි මට දවසකට පැය 40ක් විතර සෙට් වුණා. කොහොමත් දැන් මම ලැප් දෙකෙන්ම කරන නිසා දවසට මට පැය කොහොමත් 85ක් 90ක් වගේ වැටෙනවා. කොහමත් මම වීඩියෝ එකක් දැම්මට පස්සේ පැය 100 පන්න දවස් තියෙනවා. ඉතින් ඒ නිසා ඉතින් වීඩියෝ දෙක දෙකක් දාගන්න මේ අස්සෙන් අස්සෙන්. ඉතින් ඒ විදිහට ওই විදිහට වැඩේ කරගෙන යන්න. ඉතින් ගොඩ තමයි ඉතින් මගේ ස්ක්‍රීන් ෂොට් එක ඔයාලා බලන්න. මම ඉතින් කරන නිසා මම ඔයාලට කියන්නේ කැමති නම් මේ විදිහට කරගෙන යන්න. එතකොට ඉතින් ඇත්තටම watch time ටික හදාගන්න අමාරුනේ සාමාන්‍ය කෙනෙක් පොඩි channel එකකට. ඉතින් ওই විදිහට කරගෙන ගියොත් එහෙම channel එකේ අනිවාර්යෙන් ගොඩ දාගෙන යන්න පුළුවන්. ඉතින් මම මේක වීඩියෝ එකක් කරේ ගොඩක් අය කියපු නිසා මමත් ඉතින් දන්න මල්ලිලා දෙන්නෙත් උන් දෙකිනවා එයාලත් ඒ විදිහට කරගෙන යනවා
මුලදිීතින් යාලාර්මන් කියපු දෙවල් හුවෙන ඉතින් එනිසා වෝච්ටයිම් මර හැදෙනවා දවස් දෙකින් තුරින් ආය නැතිවල යන ඉතින් දැන් මං කියපු දිට හරිටම ක්‍රමයට කරගන්නවා දැම් බෑන් වෙන්නේ තැන් අර කියපු දිට යාලා වෝච්ටයිම් හදාගෙන යනවා ඉතින් මේ විදිහට වාලත් කරොත් අනිවාරෙන් වාලරත් හරියනවා තමයි කියන්න තියෙන්නේ තව දෙයක් මතක් කරන්න ඕනේ කොහොමත් ඔයාලා views ප්‍රමාණය පොඩ්ඩක් වැඩි කරගන්න ඒකයි මම කර නිතරම ඒ කියන්නේ සතියකට සැරයක්වත් පොඩි වීඩියෝ එකක් හරි දාගන්න. එතකොට සාමාන්‍යයෙන් දවසට views පොඩි ප්‍රමාණයක් හරි වැඩි කරගන්න බලන්න. මොකද පැය ප්‍රමාණයට වඩා ඔයාට හම්බෙන watch time පැය ප්‍රමාණයට වඩා ඔයාගේ views ප්‍රමාණය තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට දවසට පැය 40ක් ලැබෙනවා නම් ඔයාගේ views 40ට බෑ අනිවාර්යයෙන්ම ඒ කියන්නේ 40ක් තියාගන්න බෑ. ඔයාට views අඩුම තරමේ 80ක්වත් 100ක්වත් තියෙන්නත් ඕන. නැත්තම් ඒත් බෑන් වෙන්න බලනවා. views හදාගන්න ලේසිම ක්‍රමය තමයි short video ටිකක් දාගන්න. short video ටිකක් දාගෙන ඉතින් අර list එක play කරන්න නැති වෙලාවක ඒ කියන්නේ දවසේ පොඩි වෙලාවක් අරගෙන list එක play කරන්න නැති වෙලාවක් අරගෙන එකපාරට අර හතරම දාලා අර short video ටික play කරන්න. එතකොට ඉතින් ටක් ටක් ගාලා views ටික හැදෙනවා. එතකොට ඉතින් watch time add වෙනවා. එතකොට ඉතින් අවුලක්ම නැහැ මේ බෑන් වෙන්නෙත් නැහැ. ඔයාලා අර ඊමේල් ටික හදාගද්දි ඉතින් ඒ හැම ඊමේල් එකකටම එකම password එක දාගන්න නැත්තම් නිතර නිතර log වෙන්න ගියාම මල කරදරයක් වෙනවා. ඉතින් එකම password එක දාගෙන ඊමේල් ටිකටම වැඩේ පටන් ගන්න අනිවාර්යෙන්ම ඉතින් හරියනවා. මමත් ඉතින් කරගෙන යනවා. මගෙත් ඉතින් කොහොමත් ඉතින් තව දවස් 16ක් 15ක් වගේ යනකොට මගේ සම්පූර්ණ watch time 4000 හදාගන්න මට පුළුවන්. ඉතින් ඔයාලගේ අතේ තමයි ඉතින් වැඩේ තියෙන්නේ. සල්ලි දීලා කරගන්නට වැඩි ඉතින් ලේසි. මොකද සල්ලි දීලා කරද්දි ගොඩාක් කට්ටිය කරන්නේ අර අපේ තියෙන ලොකුම වීඩියෝ එක නිතරම ප්ලේ වෙන්න දානවා. ඊට පස්සේ ඉතින් watch time add වෙනවා ටික කාලයක් යද්දි. ඉතින් බෑන් වෙලා watch time ටික අඩු වෙනවා නිකම්ම. ඉතින් ඊට වඩා ලේසි ඔයාලට ඔයාලගේම page එකක් සාමාන්‍ය like දෙක තුනක් තියෙන page එකකට හරි ඔයාගේ වීඩියෝ එක දාගෙන ඔයා අර 14000ක් 15000ක් දෙනේ ගානේ රුපියල් 5000ක් උතර දීලා ප්‍රමෝට් කරගන්න මෙච්චර මං කියපු විදිහටවත් අමාරු නෑ. සම්පූර්ණයෙන්ම ඔඩියන්ස් එක ටාගට් කරලා ප්‍රමෝට් කරලා දාන්න රුපියල් 5000කින් විතර channel එක sub 1000යි watch time 4000යි ඔයාලට ඕන ඔඩියන්ස් එකයි හදාගන්න පුළුවන් ගින්නක්ම නෑ. ඉතින් මං අර කීපු විදිහට වැඩේ කරගෙන යන්න ඉතින් සල්ලි නැති කට්ටේ ඉතින් මටත් නෑ. මාත් ඉතින් ඒ විදිහේ ක්‍රමයට කරගෙන යන්න ඉතින් මටත් අවුලක් උනේ නෑ. ඉතින් ඔයාලත් හරියට කරගෙන යන්න කියලා ඉතින් මං කියනවා. අනිවාර්යෙන්ම ඉතින් ගොඩ යන්න පුළුවන්.